ආයුබෝවන් ඔබ මීට කලින් දකින්න ඇති අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරා දේශමාන්‍ය දේශකීර්ති රුක්ෂාන් ජයසේකරගේ සහ ගුරුවරයෙක් වන රන්දික විජේසේකරගේ මහා වංචාව එහෙමත් නැත්නම් ඒ දෙන්න චැනල්ස් හදාගෙන ලංකාවේ අසත්‍ය පුවත් පතුරවන එක පිළිබඳව අපි වීඩියෝ එකකින් අරන් ආවා ඔබ දකින්න ඇති අපි ඒකේ සාක්ෂිත් ඔබ වෙත ගෙනාවා ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ඒක පාරටම රුක්සන් ජයසේකරගේ චැනල්ස් වල ඒ කියන්නේ ප්‍රයිම් ටයිම් නිවුස් හොට් නිවුස් ඊට කලින් විශ්වදර්ණ කැලපත්‍රය ඒවා දැන් නවත්තලානේ තියෙන්නේ ඉට් වස් ශ්‍රී පුවත් හැම චැනල් එකකම එකම එක නිවුස් එකක් ගියා රුක්සන් ජයසේකරගේ සිය දිවි නසාගෙන කියලා ඔබ ඒකත් දකින්න ඇති ඊට පස්සේ එයාම තව වීඩියෝ දාන්න ගත්තා රුක්සන් ජයසේකර මිය යන්න කලින් කියපු දේවල් මෙන්න මිය මරුණාට පස්සේ බිරිඳ කියපු දේවල් මෙන්න ඒ විදිහට එක එක වීඩියෝ දාන්න ගත්තා අපි ඒ ගැන සාවධානයෙන් බලාගෙන හිටියා මොකද්ද මෙයා මේ කරන්න හදන දේ කියලා ඒ අතර ඉන්න ගමන් අපි නිකමට ගිහිල්ලා බැලුවා මිනිහාගේ සිංහල ඇස්ට්‍රොලොජි කියන චැනල් එකේ මොකද වෙන්නේ කියලා මෙන්න බල මරුණු මිනිසයා වීඩියෝ දෙක තුනක්ම අප්ලෝඩ් කරලා ඒ කියන්නේ සිංහල ලග්න පලාපල එහෙම නැත්නම් සිංහල ඇස්ට්‍රොලොජි චැනල් එකේ දාන්නේ දවසේ ලග්න පලාපල එතකොට දවස ගන්න වීඩියෝ අප්ලෝඩ් කරන්න බෑ 13 වෙනිදා ඔය කියන විදිහට සියදිවි නසාගත්ත මිනිසයා 14 වෙනිදායි 15 වෙනිදායි ලග්න පලාපල වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා ඔය උඩින්ම තියෙන්නේ අන්නේ වීඩියෝ දෙක 15 වෙනිදායි 14 වෙනිදායි අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ දෙක එකක් පැය 4කට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා තව එකක් ඊයේ දවසේ අප්ලෝඩ් කරලා තියෙනවා හිතලා බලන්න මේ මිනිසයා කොයිතරම්නම් බොරුකාරයෙක්ද කියලා තමන් මරුණා කියලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු මිනිසයා මෙන්න 14 වෙනිදායි 15 වෙනිදායි තව වීඩියෝ දෙකක් මේ තමන්ගේ සිංහල ඇස්ට්‍රොලොජි කියන channel එකේ අප්ලෝඩ් කරනවා. එයාම වොයිස් කරලා වෙන කෙනෙක් වොයිස් කරන මේ වීඩියෝ වල තියෙන්නේ වාම කියලා බලන්න. එයාම වොයිස් කරලා තමයි මේ වීඩියෝ දෙක අප්ලෝඩ් කරලා තියෙන්නේ. හිතලා බලන්න මරුණා කියලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු මිනිසයා 14යි 15යි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා හැංගිලා ඉන්නවා පොලිසියෙන් බේරෙන්න. මේ වංචාව දැන් හෙළි වෙලා ඉවරයිනේ පොලිසියෙන් දැන් මෙයා හොයනවා පොලිසියෙන් හොයන ඉඳන් මිනිහා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා තමන් සියදිවි නසාගෙන ඉන්නේ හොයන්න එපා තමන් හොයන්න එපා කියලා ඒක නෙවෙයිද මේ වෙලා තියෙන්නේ එහෙම නැත්නම් මිනිහාගේ ඔළුවේ වෙන ප්ලෑන් එකක් තියෙනවද අපි ඒ ගැන දන්නේ නැහැ නමුත් අපි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ මිනිසයාගේ මේ කරන්නේ තව බොරුවක් කියලා පෙන්වන්න අපි ගාව තව සාක්ෂි තියෙනවා කියලා ඔබට ඔප්පු කරන්න රුක්ෂාන්ගේ මේ සිංහල ඇස්ට්‍රොලොජි කියන channel එකෙන්ම අපි ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා අර බොරු කියන අසත්‍ය පුවත් පතුරවන channel ටිකත් රුක්ෂාන්ගේමයි කියලා බලන්න ඉන්න අපි යම් ප්‍රයිම් ටයිම් නිවුස් channel එකට ඔතින් උඩින් හරි ඔතින් අදත් දාලා තියෙනවා ප්‍රවීණ රංගන මෙන්න හරි ඉතින් ඔක්කොම බොරු දාපු ඒවා තියෙන තන්නේ කර පච එක ඇත්තක් මේ channel එකේ හොයන්න බෑ මේ තියෙන වීඩියෝ එක සීදුවේ නසාගත් රුක්ෂාන් ජයසේකරයන්ගේ බිරිඳ ලයිව් ඇවිත් කියවූ දේ ඔන්න තියෙනවා වීඩියෝ එක ඔන්න තව එකක් ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකරයන් සීදුවේ නසා ගනි ඔය තියෙන ඔවා ගිහිල්ලා බලන්න ප්‍රයිම් ටයිම් නිවුස් කියලා තියෙන ඔබ අසත්‍ය පුවත් පතුරවන channel එකේ ওই වීඩියෝ දෙක දාලා තියෙනවා. හරි. අපි යන් ආයි සිංහල ඇස්ට්‍රොලොජි channel එකට. ඒකේ අපි යන් community එකට. community එකේ ඔයා බලන්න මෙන්න තියෙන ওই ෆොටෝ එක හොඳින් මතක තියාගන්න. සුමන සමන් දෙවියන්ගේ හාස්කම් ඔබ දන්නවද? පුදුන් වැඳ මේ ඇහුවොත් බලන්න ඉද්දි ඔබේ කරදර දුර වේ. මේකත් බලා ගන්න. ওই ෆොටෝ දෙකම බලා ගන්න හොඳට. ඈ ඕකත් බලා ගන්න. ඒක තියෙන සිංහල ඇස්ට්‍රොලොජි කමියුනිටි එකේ ඒ ෂෙයා කරලා තියෙන ෆොටෝස් ඉතින් රුක්සාන්ගේ channel එකේ ෂෙයා කරලා තියෙන ෆොටෝ තුනක් හොඳට බලා ගන්න ඔය ෆොටෝ එක හරියටම තිතටම බලා ගන්න ඊට පස්සේ අපි යම් ප්‍රයිම් ටයිම් නිවුස් ආයෙත් ඒ channel එකටම යම් ප්‍රයිම් ටයිම් නිවුස් ඒකෙත් කමියුනිටි එකට යන් බලන් ඉන්න දැන් ඔබට ඔප්පු වෙනවා මේකත් රුක්ෂාන්ගේමයි මේ channel එකත් රුක්ෂාන්ම තමයි කරන්නේ කියලා හරිද ඔය ෆොටෝ එක ඔන්න තියෙනවා ෆොටෝ එක ඔය දෙන්නේ සුමන සමන් දෙවියන්ගේ හාස්කම් ඔබ දන්නවද
බුදුන්වත් ගාව ගන්නවා ඔහුගේ වැරදි දේවල් වලට වංචා වලට. මේ තියෙන තවදව බොරුව සුසන්තා මහත්මිය ගැන ඉතා කනගාටුදායක පොතක්. ඕකේ තියන්නේ සුසන්තා මහත්මිය හොඳ වෙලා ගෙදරාව කියලා. මැරිලා කියලා වීඩියෝ එක දාලා views ගන්නවා, click bait කරගන්නවා. ඕක තමයි මේ මිනිහාගේ වංචාව. මිනිසු රවට්ටනවා. රටේ ඉන්න මිනිස්සු හිතේ ගින්දරෙන් තමයි මේ වීඩියෝ බලන්නේ. අනේ මගේ රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ මිනිස්සු පව් මේ මිනිසුන්ගේ data හැමදේම නාස්ති කරනවා. මේ කාලා කන්නිත් මිනිස්සයා. බලන්න අපි යන් hot news channel එකට. මේක දෘක්ෂාන්ගේ කියලා අපි එදා අර වීඩියෝ එකක් කිව්වා. ඒක වීඩියෝ එක බැලුවේ නැත්නම් අපි ඔයාලට බලන්න දාන්නම් වීඩියෝ එකත්. අපේ වීඩියෝ අපේ channel එකේ ආපස්සට ගිහිල්ලා බලන්නකෝ. ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ hot news channel එක. ඔය දෙන්නේ අද දාපු බොරු ටික. එක ඇත්තක් මේ වීඩියෝ වල නැහැ. එක ඇත්තක් නැහැ. දෘක්ෂාන්ගේ පච හැලිය. ඔය තියෙන්නේ අර වීඩියෝ එක. ඔතේ සේද විනාසා ගැනීමට මොහොතකට පෙර කීදේ රුක්ෂාන් ජයසේකර. හරි ඊට පස්සේ සිරුරට ගිනි තබාගත් රුක්ෂාන්. හරි ඒකෙත් අපි යන් කමියුනිටි එකට. ඔය තියෙන බොරු දාපු ඒවා, බොරු දාපු ඒවා, ඔය බොරු බොරු ඔක්කොම බොරු තමයි තියෙන්නේ. ලෝඩ් වෙන්නේ. හරි ඔන්න තියෙනවා ඒකෙත් අර ෆොටෝ එකම. දැන් ඔබට ඔප්පු වෙනව නේද? දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද මේ මිනිස්සයා මොකද්ද මේ කරන්නේ කියලා? මේ තියෙන්නේ සාක්ෂි. මේවා තමයි සාක්ෂි. බුදුන්වත් ගාව ගන්නවා වැරදි දේවල් වලට. කොයි අපාය යන්නද මේ මිනිස්සයා මේ විදියට මේ නරක දේවල් කරන්නේ? වැරදි දේවල් සමාජයට දෙන්නේ මේ මිනිස්සයා කොයි අපාය යන්නද? ඔය තියෙන්නේ සිංහල ඇස්ට්‍රොලොජි channel එක. 15-14 දාපු අප්ලෝඩ් කරපු වීඩියෝ දෙක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට තේරෙයි මේ මිනිස්සයා ඇත්තටම මැරෙලා නැහැ. මේ මිනිස්සයා කරන්නේ බොරුවක් කියන එක ඔයගොල්ලන්ට තේරෙයි. ඔයගොල්ලෝ මම කියනවට මේ ගැන විශ්වාස කරන්න එපා. ඔයගොල්ලොත් හොයලා බලන්න මේ මිනිස්සයා ඇත්තටම මේ මිනිස්සයාද මේ channel එක කරන්නේ වෙන කෙනෙක්ද කියලා. මම හොයාගත්ත දේවල් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. මට 100%ක් සුවර, 100%ක් නෙමෙයි 100,000ක් සුවර මේ මිනිස්සයයි රන්දික කියන පුද්ගලයායි මේ channel එක කරන්න කියලා. ඒ නිසායි මම මේ වීඩියෝ එක මේ විදියට පළ කරන්නේ. 10,000ක්, 20,000ක් නෙමෙයි මම නැත්නම් ලක්ෂයක් කරේ මේ channel වීඩියෝ එක බලනවා කියලා මම දන්නවා. ඒකයි මම මේ වීඩියෝ එක මේ විදියට පළ කරන්නේ. මට විශ්වාසයි ඒ හින්දා තමයි මම වීඩියෝ එක පළ කළේ. පොලිසියත් මේ ගැන හොයනවා ඇති කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. මේ මිනිස්සයා කවදා හරි අල්ලගනේ. ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. මගේ මතය මේ මිනිස්සයාට උපරිම දඩුවම් දෙන්න ඕනේ. මොකද රට වෙරුවෝ නැත්තම් මේ ලංකාවේ ඉන්න අහිංසක ජනතාව මේ වීඩියෝ බලලා පපුවේ ගින්දරෙන් කොයිතරම් රැට නිින්ද යන්න නැතුව ඇති, මිනිස්සයන්ට කණ්ඩ බොණ්ඩ හිතෙන්නේ නැතුව ඇති. මේ සමහර වෙලාවට 100,000 ගාණක් මැරිලා කියලා වීඩියෝ දානවා ලංකාවේ. මිනිස්සු කොහොමද හිත හදාගෙන ඉන්නේ? ලංකාවට ආදරේ මිනිස්සු කොහොමද හිත හදාගෙන ඉන්නේ? අන්න ඒ ප්‍රශ්නේ තමයි මට මතුනේ. මාත් මේ රටට ආදරේ, මාත් මේ ලංකාවට ආදරේ. ඒක තමයි මට මතුණු ප්‍රශ්නේ. මට ඕනුනේත් මේ කාලකන්ණියා කවුද කියලා හොයලා දෙන්න. අම්මව හරි විකුණයි, ගෑණිව හරි විකුණයි සල්ලි ඉඳා. YouTube එකෙන් හම්බෙන සල්ලි හොයන්න මේ මිනිස්සයා අම්මව හරි ගෑණිව හරි දෙන්න කිව්වොත් රුපියල් ලක්ෂයක් දෙනවා කියලා දීලා දායි. ඔන්නෝමයි මේ මිනිස්සයාගේ වැඩ. ඉතින් හිතලා බලන්න මේ මිනිස්සයා ගාවෙන් ඔය ඇස්ට්‍රොලොජි වැඩ කරගන්න අයත් ওই තරම් රැවටෙනවා ඇතිද? හිතලා බලන්න කොයිතරම් බොරු දේවල් මේ මිනිස්සු විකුණනවද. අනේ මන්දා කියලා වැඩක් නැහැ ඒ ගැන. හරි අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සැමට ජය වේවා.